නීතිඥ වෘතිය ඓතිහාසිකව මේ රටේ මිනිස්සුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ඒ වගේම මේ රටේ අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් කටයුතු කරලා තියෙනවා. අපි දකිනවා පහුගිය මාස කීපය තුළ විධායකය විසින් කෙලින්ම අධිකරණය අභියෝග කරමින් පවතිනවා. මැති පළාත් පාලන මැතිවරණ සම්බන්ධයෙන් අධිකරණ දීපු නියෝග වලට අවනත නොවී ඒ නියෝග ඕනකමින්ම විධායකය පැහැරහැරලා තියෙනවා. ඒ වගේම විධායකය විසින් උත්සාහයක් අරගෙන තියෙනවා විනිශ්චකාරවරුන්ට එරෙහිව පාර්ලිමේන්තු වරප්‍රසාද කඩකිරීම සම්බන්ධයෙන් කටයුතු කරන්න. ඉතාම ඈතකදී ජනාධිපතිතුමා විසින් පොල් වැවිලිකරුවන්ගේ සංගමයේ උත්සවයක කතා කරමින් කියා සිටියා, රජය අවනත වෙන්නේ නැහැ පාර්ලිමේන්තුවේ නියෝග හැර වෙනත් නියෝගවලට අවනත වෙන්නේ නැහැ කියලා. අපි දන්නවා ඒ රැස්වීමට පහුවෙනිදා අධිකරණයේ විභාග වෙන්න නියමිතව තිබුණා ණය ප්‍රතිව්‍යූහගත කිරීම සම්බන්ධයෙන් නඩුවක්. අපි දකිනවා මේ කෙලින්ම ජනාධිපතිවරයා විසින් අධිකරණය කෙරෙහි බලපෑම තර්ජනයක් කිරීමක් හැටියට. දැන් මේ පිළිබඳව නීතිඥ ප්‍රජාව අවදිව ඉන්න ඕනේ. මොකද විනිශ්චකාරවරුන්ට හැකියාවක් නැහැ මේ පිළිබඳව කතා කරන්න. විනිශ්චකාරවරුන්ට හැකියාවක් නැහැ මාධ්‍ය සාකච්ඡා පවත්වන්න, නැත්තම් ප්‍රකාශ නිකුත් කරන්න. ඒ නිසා තමයි නීතිඥ වෘත්තිය බැඳිලා සිටින්නේ මේ අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් කැප වෙලා වැඩ කරන්න. ඓතිහාසිකව නීතිඥ ප්‍රජාව ඒ කාර්ය කරලා තියෙනවා. ඉතින් අපි අද නීතිඥ සාමූහිකය හැටියට රැස් වෙන්නේ ඔබට දැනුම් දෙන්න අපි මේ කාරණාව වෙනුවෙන් කටයුතු කරනවායි කියලා. අපි සමග නීතිඥවරු 10,000ක් කටයුතු කරනවා මේ උදෙසා. ඉතින් අපේ පළවෙනි පියවර තමයි අපි මේ පවත්වන සම්මන්ත්‍රණය ප්‍රජාතන්ත්‍රවාදය විධායකය සහ අධිකරණය කියන තේමාව යටතේ අපි පවත්වන සම්මන්ත්‍රණය. ඒක පවත්වන්නේ සැප්තැම්බර් 4 වෙනිදා ශ්‍රී ලංකා පදනම් ආයතනයේ 3:00 ඒක අපි මේ රටේ නීතිඥවරුන්ට ආරාධනා කරනවා ඒකට සහභාගී වෙන ලෙසට, සහ ඒක මේ රටේ ජනතාවට අපි ආරාධනා කරනවා සහභාගී වෙන එක. අධිකරණයේ ස්වාධීනත්වය මේ අපි හැමෝටම වැදගත්. ඒක ශ්‍රේෂ්ඨාධිකරණයේ ස්වාධීනත්වය විතරක් නෙවෙයි, සියලු අධිකරණවලට අධිකරණයේ ස්වාධීනත්වය වැදගත්. අධිකරණයේ ස්වාධීන වුණේ නැත්තම් අධිකරණයේ විධායක බලපෑම් වලට ලක් වුණොත් ඒකේ බලපෑම වෙන්නේ මේ රටේ ඉන්න හැම පුරවැසියෙක්ටම. ඒ නිසා අපි නීතිඥවරු හැටියට, නීතිඥ සාමූහිකය හැටියට අපි ඉල්ලා සිටින අපේ සහෝදර නීතිඥයන්ගෙන් මේ පිළිබඳව අපි කටයුතු කරන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ. මේ පිළිබඳව රජයට බලපෑම් කරන්න, මේ පිළිබඳව ප්‍රජාව දැනුවත් කරන්න වෙලාව එළඹිලා තියෙනවා. ඒ නිසා තමයි අපි මේ සාමූහිකයක් හැටියට එකතු වෙලා තියෙන්නේ. විවිධ මත දරන නීතිඥවරු, සමහර අය දේශපාලන මත දරනවා, සමහර අයට විවිධ නිශ්චිත දේශපාලන මතයක් නැති වෙන්න පුළුවන්. නමුත් අපි හැමෝම එකතු වෙලා ඉන්නේ මේ රටේ අධිකරණයේ ස්වාධීනත්වය, මේ රටේ මිනිසුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් නීතිඥවරුන්ගේ ඓතිහාසිකව අපි හැමදාමත් කරපු වගකීම ඉෂ්ට කරන්නේ.